මමත් දැන් කළු කෝට්ටයක් ඇඳලා කළු ටයි එකක් දාලා ඔතන වාඩිවෙනවා නිකන් නීතිඥයෙක් වගේ පේනවනේ නිකන් සාමාන්‍ය. ඇවිල්ල බලන්න කියන කවුද කියලා මොකද නීතිඥයෝ දැන් මොකද චෝදනාව කාණ සිවුරු එහෙම කැම්පස් ළමයිනේ සිවුරු එහෙම දාලා ඔය ඒ අජිත් සී පෙරේරාගේ කතාවට ICCPR ඇක්ට් එකට ඔහුට නඩුවන්න පුළුවන්. මොකද ඔහු කිව්වා හාම්දුරෝරුන්ගෙන් 100ට එදා වැඩපු වැඩවැසුරුන්ගේ හාම්දුරෝරුන්ගෙන් 190ක් සිවුරු ඇඳගත්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියලා. ඒක අපේ තියෙන ICCPR ඇක්ට් එක අනුව ආගම්වාදයේ අවිසීම. ඒ වගේ කතා කරන්න බෑ ප්‍රසිද්ධියේ. ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානයේ විධායක සභික සහ ජාතික ජන බලවේගයේ විධායක සභික. හෙට තියෙන ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානයේ ජාතික සමුළුවට ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ නීතිඥයන් ලංකාව පුරා විසිරිසින්න මේ නීතිඥ සෞරදයන් 1500ක් විතර ප්‍රමාණයක්. නමුත් දැන් වෙනකොට එන බවට සහතික වෙලා තියෙනවා. මේ ඒක ස්ථිර කරලා තියෙනවා 2500කට වැඩි කොටසක්. ඒක නිසා අපිට පේනවා මේක ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවති මේ ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ මෙතෙක් පැවති නීතිඥ සමුළුව බලද්දී විශාලතම නීතිඥ සමුළුව බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම නීතිඥයා කියන වෘත්තිකයා ගැන කියද්දී කියන්න තියෙන ප්‍රධානම කාරණය තමයි නීතිඥයෝ කියන්නේ දේශපාලනයට ඉතාම සංවේදී කොටසක් සහ ඉතා හොඳ දේශපාලන ඉවක් තියෙන කොටසක්. නීතිඥයන්ට ඉතාම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් රජයක් ඒ රජයේ ජනතාවගෙන් එහාට ගිහිල්ලා රජයට ඕන ඕන ආකාරයට පිස්සු නටද්දී මොකද්ද කරන්න ඕන දේ කියන එක නීතිඥයන්ට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මටකල සහෝදරයා මීට කලින් ප්‍රකාශ කරා වගේ ලංකා ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම එක එක රජයන් එක එක දේශපාලකයන් රටට විරුද්ධව කටයුතු කරද්දී නීතිඥයෝ තමයි ඉස්සරහට අවිල්ල තිබුණේ. ඒක විජේදාස රියනාජි සිද්ධිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශිරාණි බණ්ඩාරනායක සිද්ධියදී වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ආර්ථික අවපාතයත් එක්ක ඇති වෙච්ච අරගලයේ අවස්ථාවේදී වෙන්න පුළුවන්, ඉදිරියටත් ඒ විදිහට වෙන්න පුළුවන්. අද වෙලා තියෙන්නේ මේ රට මේ විදියට මේ තැනට පත් කරපු දේශපාලකයන්ට විරුද්ධව නීතිඥයෝ එකමුතු වෙච්ච එක. ඒකේ ප්‍රතිඵලය තමයි අපිට හෙට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මම නීතිඥ ප්‍රජාවස දැන් ගොඩක් මේ කාරණය සම්බන්ධයෙන් කතා කරපු නිසා මම වැඩිපුර කතා කරන්න සූදානමක් නැහැ. ඒ නිසා මම අපගේ නීතිඥ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින සහෝදර සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නේ හෙට උදෑන පුළුවන් ඉක්මනට එන්න. මොකද 2500ක් විතර එනවා කියලා කියන්නේ අපිටත් පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා පුළුවන් හැකි ඉක්මනින් එන්න. උදේ 9:00ට අපේ සමුළුව ආරම්භ වෙනවා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලේ. උදේ 9:30ට පෙර ඇවිල්ලා අසුන් ගන්න. සියලු දෙනාට අසුන් පැනවීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. සමහර වෙලාවට ප්‍රධාන ශාලාවෙ නොවෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල අපි සංවිධානය කරලා තියෙනවා. ඒ අනුව හෙට උදෑසන 9:30ට එන්න. මොකද ඔබේ පැමිණීම කියලා කියන්නේ මේ රට වෙනත් මාවතකට ගෙන ඒමට ඔබ දරන උත්සාහයේ කොටසක් කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. අපි දැක්ක මේ පහුගිය දවස්වල මේ ජනාධිපතිතුමාගේ කතාව සජිත්ට බෑ මේ අනුරත තරං කරන්න කියන කතාව. ඒ අතර ගොඩක් කට්ටිය කතා බහ කරන මේ ප්‍රෙසිඩන්ට්ගේ කතාව සම්බන්ධව ඔබතුමා මොකක්ද ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට්ගේ කතාව සම්බන්ධයෙන් මොකක්ද ගොඩක් කට්ටිය? ඒ කියන්නේ මේ රජයට මේ පක්ෂව වැඩ කරන්න සූදානම්වත් තියෙනවා කියලා ඔබතුමා බලගේ. අපි රජයට පක්ෂව වැඩ කරන්න සූදානම්වත් තියෙනවා කියලාද? අපි කොහොමනත් ආණ්ඩුවක් පත් වුණායින් පස්සේ ඒ ආණ්ඩුවේ පත් වෙන ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ ඒ ආණ්ඩුවට පක්ෂව තමයි වැඩ කරන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහට පක්ෂව වැඩ කරන්න කිසිම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ මේ සටනේ ඉන්නේ මේ ජයග්‍රහයකව පෙළ ගැස්සුවයින් පස්සේ අවසාන හරිය තමයි ඔහු ඉන්නේ. ඒ නිසා ඔහුට පක්ෂව වැඩ කරන්න කිසිම අවශ්‍යතාවයක්වත් ඔහු අප වෙනුවෙන් කතා කිරීම කියන දේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු මේ සමාජය ඇතුලේ යම් ආකාරයක මතයක් හදලා ඒ මතේ වාසිය ඔහුට ලබා ගැනීම සඳහා කරන ප්‍රයත්නයක් මිසක්වා වෙන කාරණයක් නෙමෙයි. මම තව උදාහරණයක් කියන්නම්. රනිල් වික්‍රමසිංහ පහුගිය කාලයේ පුරාවටම කිය හිටියා ජාතික ජන බලවේගයේ රජයක් ආවොත් එහෙම ඔහු අනුරදිසානාගේ සහෝදරයා ජනාධිපතිවරයා බවට පත් වුණායින් පස්සේ ලංකාවේ ආර්ථිකයේ කඩාවැටීමක් වෙන්න පුළුවන් කියලා. ඊළඟට ඔහු පෙන්නවා කොටස් වෙනද පොලේ කඩාවැටීමක් තියෙනවායි කියන එක. ඒක සමාජගත කරනු ලැබුවා. අපේ මේ බිස්නස් ෆෝරම් එක ව්‍යාපාරික හමුව තිබුණා දැන් දවස් 3-4කට කලින්. ලංකාවේ තානාපති කාර්යාංශවල ඉන්න සියලුම තානාපති කාර්යාංශවල නිලධාරීන් එකට පැමිණ සිටියා. ව්‍යාපාරික ප්‍රජාවේ ඉහළම ව්‍යාපාරිකයන් එකට පැමිණ සිටියා. මොකද්ද වුනේ? ඊළඟ දවසේ කොටස් වෙලද පොළොව ඉහළට ගියා. මේකෙන් පේනවා අනුරදිසානායක සහෝදරයා කිව්වා රනිල් වික්‍රමසිංහ මේ කරන වැඩේට අහු වෙන්න එපා කියලා ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා හිටියා.
ඒනිසා මේකෙන් පේනවා රනිල් වික්‍රමසිංහලාට ඕන ඕන දේවල් දැන් කරන්න විදියක් නැහැ, දැන් කරන්න බෑ, ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියන කාරණේ. ඊළඟට ඔය මඩ කියන කාරණේ දැන් ඔබ මඩ සම්බන්ධයෙන් අහපු නිසා මම කියන්නම්, මඩ කියන කාරණේ සම්බන්ධයෙන් මහ විශාල මඩ කැම්පේන් එකක්, අසත්‍ය සාවද්‍ය ඒ වගේම ද්වේෂ සහගත තොරතුරු එක්ක යන විශාල කැම්පේන් එකක් මේ වෙලාවේ තියෙනවා. හරියටම ගත්තොත් එහෙම මේ කැම්පේන් එක කරන්නේ X ද Y ද Z ද එහෙම නැත්නම් X Y Z තුන්ගොල්ලොම එකතු වෙලාද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක පොදු ජන පෙරමුණ කරනවද, ඒක සජබේ කරනවද, ඒක UNP එක කරනවද, එහෙම නැත්නම් මේ තුන්ගොල්ලොම එකතු වෙලා කරන පොදු මධ්‍යස්ථානයකින් මේක කරනවද කියන එක අපිට පැහැදිලි නැහැ. දැන් මේ මෑත දවසක දාලා තිබුණා ලියුමක් ජාතික ජන බලවේගයේ මේ ලිපි ශීර්ෂයකින් ජාතික ආරක්ෂක කමිටු පිහිටවනවා කියලා ඉවර වෙලා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ව්‍යාජ අත්සන දාලා ලියුමක් දාලා තියෙනවා. ඊළඟට තව තියෙනවා මඩ ප්‍රචාරයන් පිළිබඳ තොරතුරු මේ එක්රස් කරන දුරකථන අංකයක් දීලා තියෙනවා. ඒක අපේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ අත්සනින් නිකුත් කරා කියලා. ඊළඟට තව ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා. දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා අපේ වෙනුවෙන් නිර්මාණය කරපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මේ විකෘති කළා. දැන් මේ ඊළඟට අපේ හඳුන්නැති සහෝදරයා මේ පවතින ආණ්ඩුව ගන්න ඕන ක්‍රියාට ගන්න වෙන ක්‍රියාමාර්ග ගැන ගන්න වෙන ක්‍රියාමාර්ග ඇත්තන මේ අනතා කියන්නේ මේ ගෝඨාභයගේ ආණ්ඩුව දිවිච්ච වෙලාවේ හෝ කොයි වෙලාවකාරී ආණ්ඩුව වැටලා තියෙන තත්වයත් එක්ක ආණ්ඩුව මේ තියෙන ස්ථාවරයන් වෙනස් කරලා මේ විවෘත මේ කටයුතු කරන්නේ නැත්නම් ගන්න වෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආර්ථික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කර මතයක එක කොටසක් අරගෙන වෙළඳ දැන්වීමක් ගහලා කියලා කියනවා. විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා දරුවට ෆික්ස් ඩිපොසිට් ටික ආණ්ඩුව ගන්නවා කියලා. මේ වගේ කැත ප්‍රචාර අපිට විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඇයි අපිට විතරක් එන්නේ? ජයග්‍රහණය පැහැදිලි නිසා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේ ඊළඟට WhatsApp මැසේජ් එකක් ගියා. මම මීට පෙර පුවත්පත් සාකච්ඡාවකට ගියා. WhatsApp මැසේජ් එකේ තියෙනවා විජේ බණ්ඩාර සහෝදරේ සමාන කාරණා පැහැදිලි කරා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් මේක ගියේ. මේක රාජ්‍ය සේවකයන් අතර තමයි මේ තැපැල් චන්දර කලින් මේක බෙදා හැරියේ. දේපල විශාල ප්‍රමාණයක් තියෙනවා නම් අත්පත් කරගන්නවා. වාහන දෙකක් තියෙනවා නම් එකක් ගන්නවා. ෆික්ස් ඩිපොසිට් ගන්නවා. මේ ආදී වශයෙන් මිලියන 20ට වැඩි සියලුම දේපල මේ ෆික්ස් ඩිපොසිට් රාජසන්තක කරනවා. මේ ආකාරයට මහා විශාල බොරුවක් සමාජගත කරනු ලැබුවා. ජාතික ජන බලවේගය කියා සිටින්නේ ජනරටේ ජනතාවට මේ රටේ රට පාලනය කරන නීති තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට දේපල දැරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියලා නැති වුණාට නඩු තීන්දුව වලින් කියලා තියෙනවා. මේ රටේ මිනිසුන්ට එහෙම දේපල දරන්න පුළුවන්. එහෙම ඒ වගේම මොන ආණ්ඩුවක් ආවත් ආණ්ඩුවලට ඕන ඕන විදියට දේපල අත්පත් කර ගැනීම, ෆික්ස් ඩිපොසිට් අත්පත් කර ගැනීම, කාර් දෙකෙන් එකක් ගැනීම මේවා කරන්න පුළුවන් කමක් නැහැ. මේ රට දුවන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඇරෙන්න වෙනත් ආකාරයකට මේ රට දුවන්නේ. ඊළඟට හරිම කැත වැඩක් කර අර පාහියංගල ආනන්ද සාගර කියන හාමුදුරුවෝ. පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවෝ මෙන්න මෙහෙම ටෙලිෆෝන් එක අතේ අරගෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන එකක් කියෙව්වා. දැන් උන්වහන්සේ දැන් එන උසාවියට ආවිල්ලා උත්තර දෙන්න වෙනවා මේ කාරණයට. අපි දැන් මේ ලෙටර් ඩිමාන්ඩ් එක යවලා තියෙන නතරවාසී යවලා තියෙන්නේ. මෙහෙම අතේ තියාගෙන කියනවා අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ බුද්ධාගම ගැන කියන්නේ මොකද්ද කියලා. කියලා ඉතාම විකෘති කරන ලද අදහසක් සමාජගත කරන ලබනවා. මේ වගේ ඉතාම කැත නින්දිත මේ හේට් කැම්පේන් එකක්, වෛරී මේ කැම්පේන් එකක් ජාතික ජන බලවේගයට විරුද්ධව යනවා. ඒකට හේතුව තමයි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිරයි කියන එක දැන් සියලුම බුද්ධි අංශද සියලුම ආයතන මගින් තහවුරු කරලා අවසන්. එතකොට එදායින් පස්සේ 22 වෙනිදායින් පස්සේ ලංකාවේ හොරුන්ට, ওই දූෂිතයන්ට, ওই මැරයන්ට, ওই බුද්ධාගම විකුණගෙන කන මිනිස්සුන්ට මේ රටේ ඒ ආකාරයෙන් ජීවත් වීමේ හැකියාවක් නැති වෙනවා. මොකද නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ. සැමෝම නීතිය ඉස්සරහා සමාන කළා නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඒ කාරණය නිසා තමයි තමන්ට ඕන විදියට දූෂණය කරන්න, තමන්ට ඕන විදියට ආගම විකුණගෙන කන්න, තමන්ට ඕන විදියට හොරගම් කරන්න, තමන්ට ඕන විදියට මැරකම් කරන්න බැරිවුණු කණ්ඩායම් වල එකතුවක ප්‍රතිඵලයක් තමයි ජාතික ජන බලවේගයට විරුද්ධව ගෙනියන මඩ ප්‍රහාරය. බොහොම ස්තුතියි. පොඩි කාරණයක්. ඔව්. දැන් ඔය ආගම සම්බන්ධ කාරණාවටම හරිනි අමරසූරිය සහෝදරිය ප්‍රකාශයක් කරා කියලා
විශේෂයෙන්ම දළදා පාලිගාවේ තියෙන දළදා පෙරහැර නතර කිරීමට අදාළව ප්‍රකාශයක් කරා කියලා තිස්සත් නායක කිව්වා. දැන් ඒ තිස්සත් නායකට එරෙහිව අපි ලෙටර් දිවන්නේක් යවලා තිනවා මේ මාසේ 9 වෙනිදා හෙට මේ ලැබෙන 9 වෙනිදා අපි ඔහුට විරුද්ධව කොළඹ දිසාධිකරණයේ නඩුවක් පවරනවා. ඒ වගේම අපි ඇත්කද විහාරයේ පෙරහරත් නතර කරනවා කියලා සජවේ මන්ත්‍රීවරයෙක් කිව්වා. චරිතේරක් කිව්වා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග යනවා. අපිට මේ ජාතික ජල බලවේගයට අමාරුවක් නැහැ. මේ පෙරහර මොකක්ද ජාතික ජල බලවේගයට තියෙන ප්‍රශ්නේ? මේ පෙරහර සංස්කෘතික පෙරහරක් වගේ. මේ රටේ තියෙන සංස්කෘතික අංගයන් මේ ආකාරයෙන් තියෙනවා. රටක පැවැත්ම තියෙන එතන. තව එක දෙයක් කියන්න ඕනේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියවලා බැලුවොත් මං ඊටාම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ආරාධනා කරන ඕනෑම පක්ෂයක බුද්ධඝම් පිළිබඳව බුද්ධිමය සංවාදයක් අපිත් එක්ක සහභාගී වෙන්න බුදු බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච අරපිරිමත්ව පදනම් කරගත් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙන එකම පක්ෂය ජාතික ජන බලවේගය විතරයි. මේක කියවලා බලන්න පුළුවන්. බෞද්ධ දර්ශනය තුල තියෙනවා පැහැදිලිවම තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් පරිභෝජන පිණිස යොදා ගන්න, ආදායමෙන් හතරෙන් දෙකක් අනාගත ව්‍යාපාරයේ හෝ වෘත්තීය දියුණු කිර ගැනීම සඳහා යොදා ගන්න, ආදායමෙන් හතරෙන් එකක් ආපදාවකදී තියා ගන්න කියන එක. ඒකේන භෝගේ පුඤ්ඤය දීවි කම්මංච පයෝජේ තතුත්තන්ත නිදාපේය ආපදාසු භවිෂ්‍යතු කියලා. බුද්ධිමය බෞද්ධ දර්ශනය මත සංවාදයකට එනවනම් ඕන පැක්ෂයක ඉන්න ඒකේනකට අපි ආරාධනා කරනවා. අපි ආගමන් කුලයි. ඒ ආගම අපේ ආගම බෞද්ධ නම් ඒක අපි ඒකට ගරු කරනවා. කතෝලිකෙක් ඉන්නවනම් ඔහුගේ ආගමට අපි ගරු කරනවා. මුස්ලිම් අය කෙනෙක්ව ඔහුගේ ආගමට අපි ගරු කරනවා. අන්‍ය ආගමික සහජීවනයේ මත පදනම්ව සාමකාමී සමාජයක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතයන් සඳහා පාලකයන් සඳහා දර්ශන ඉදිරිපත් කරලා තියෙනවා. කුලල් කා ගන්න එපා. දැන් පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහ ගන්න එක රනිල් වික්‍රමසිංහ කියනවා ලිච්ඡ වික්‍රමය කියලා. ඒක නෙමෙයි ලිච්ඡ වික්‍රමය. දැන් අපේ පක්ෂේ අපි නායකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා අපේක්ෂකයෙක් හැටියට. ඒක සාමූහික තීරණයක්. සමගිය රැස් කිරීම, සමගිය කතිකා කිරීම, සමගිය විසිරියාම තමයි බෞද්ධ රාජ්‍ය පාලනය කියන්නේ. ඒ වගේම ආර්ථිකය තුළ තියෙන්නේ තමන්ගේ ධනය රජය විසින් අනවශ්‍ය වියදම් වලින් තොරව, බොරු වියදම් වලින්, බොරු උත්සව වලින්, බොරු විවෘත කිරීම වලින් තොරව පාලනය කරගන්න ඕනේ. එහෙම පාලනය කරගන්න බැරි වෙච්ච නිසා නෙවෙයිද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කොවිඩ් කාලේ එන්නත් ටික නිකන් හම්බ වෙනකන් ඉන්න උනා බෙහෙත් ටික ගන්න නැතුව. ඉතින් ආපදාවකදී ගන්න හතරෙන් එකක් ඉතුරු කරනවා තියා මුළු ධනෙම බිඳුවටපත් කරලා ආර්ථිකය බංකොලොත් කරපු කට්ටිය අපෙන් අහනවා අපි අපේ බෞද්ධ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. පැහැදිලි බෞද්ධ ප්‍රතිපත්තිය දැනගන්න ඕන නම් ආර්ථික ප්‍රතිපත්තිය, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, නියම මුද්‍රණය කියවන්න, බොරු ඒවා කියවන්න එපා කියලා මම මේ අවස්ථාවේ අරගෙන කරනවා. තව ප්‍රශ්න තියෙනවද මොකද? ඔබතුමන්ලාගේ පාර්ශ්වයට දැන් මේ ලොකු චෝදනාවක් වෙනවා. සම තැන් තැන්වල දැන් කතා වෙනවා නිකන්. ඔබතුමන්ලා දුප්පත් ගම්වල ටිකක් ඈත ගම්වලට ගිහිල්ලා අනිවාර්යෙන් අපිට ඡන්දය දැමිය යුතුයි එහෙම එකක්. එහෙම නැත්නම් වෙන අයට නිකන් මූලස්ථාන හදන්න දෙන කියන මේ ඡන්ද මධ්‍යස්ථාන හදන්න දෙන්නේ නැති එහෙම බලපෑමක් කරනවා ය කියන කෙලියෙන් ගොඩින් වටින් ගොඩින් අපිට එහෙම ඉතින් ඒවා කියන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ට මිනිස්සු මේ අපේ රටේ ඉන්න මිනිස්සු මිනිසුන්ට යම් බුද්ධියක් තියෙනවනේ හැම කෙනෙකුටම. ඒ කියන්නේ ඒක ඈතගමක ඉන්න මිනිස්සයද කොළඹ මිනිස්සයද කියලා අදාළ නැහැ. හිල්ල වල කවුරු හරි තමන්ට බලපෑමක් කරනව නම් තමන්ට තර්ජනයක් කරනව නම් ඒ මිනිසුන්ට ඒක තේරෙනවා. මේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ජයග්‍රහණය පෙනෙනකොට ඇති වෙන භීතියට එන බොරු ප්‍රචාරයේ කොටසක් තමයි ඔබත් ඔය මේ ප්‍රශ්නයක් විදිහට යොමු කරන්නේ. ඔබටත් ඒ තොරතුරු ලැබිලා තියෙන්නේ. ඒ බොරු ප්‍රචාරයේ කොටසක පුළුවන් අපිට පුළුවන් නම් පෙන්වන්න පුළුවන් නම් කාටද මේව කරලා තියෙන්නේ, කොහෙද මේව කරලා තියෙන්නේ, මොකද්ද බලපෑමේ ප්‍රතිඵලයක් විදිහට සිද්ධ වෙලා තියෙන්නේ කියන එක අපිට හරි ඕක මොකද්ද කියන එක හරි නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්. තවදුරටත් ඒක තවදුරටත් කියනවා නම් ගමක 100ට 100ක් අපිත් එක්ක ඉන්නවා නම් ඒ වගේ ගමක මේ කාර්යල පිටවන්න අනිත් එක බෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඒ යථාර්ථය. ඒකයි. සහ අනිත් එක එහෙම නීති විරෝධී ක්‍රියාවක් වෙනවා නම් ඕනෑම කෙනෙක්ට
මේ නීතිය හමුවට යා හැකි තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්. අපේ ටී-ෂර්ට් එකකට දෙනවා සමහර ප්‍රතිවාදී පාර්ශ්වය කට්ටිය එහෙම වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. අන්තිම කාර්යාල පිහිට වීම කියලා කියන්නේ කරද පොලිසිය මැතිවරණ රජයේ ආයතන රටාවක් දෙනවා. ඒගොල්ලෝ නීතියට අනුකූලව චක්‍රලේඛයට අනුව කාර්යාල පිහිටවන්න දෙනවා. කාර්යාල පිහිට වීම පිළිබඳ පරිපාලන තීරණ ගන්න අපිටත් බෑ. ඒ වගේම එක පැමිණිල්ලක්වත් ලැබෙලා නැහැ. අපි වෙනත් පක්ෂයක් විසින් කාර්යාලය පිහිට වීම අවීර කරා කියලා කිසිම දෙයක් නැහැ. අපේ වරණක් මමත් දැන් කළු කෝට් එකක් ඇඳලා කළු ටයි එකක් දාලා ඔතන වාඩි වුණා නිකන් නීතිඥයෙක් වගේ පේනවනේ නිකන් සාමාන්‍ය. පේනවද? දැන් පේනවනේ නිකන්. සාමාන්‍ය බලමු වාසිකල්ලා. දැන් ඔය සමුළු එහෙම තියන්නේ යනවනේ. ඔව්. දැන් කවුරුරි යව්වොතින් ඔයි වාඩි වෙන්නේ නීතිඥ මොද කියලා ඔය සමුළුවේ. ඇවිල්ලා බලන්න කියන කවුද කියලා. මොකද නීතිඥයෝ දැන් මොකද චෝදනාව කාණ සිවුරු එහෙම කැම්පස් ළමයිනේ සිවුරු එහෙම දාලා ආවේ. ඔය ඒ අජිත් සී පෙරේරාගේ කතාවට ICCPR ඇක්ට් එකට ඔහුට නඳුනන්න පුළුවන්. මොකද ඔහු කිව්වා හාම්ද්‍රෝරුන්ගෙන් 100ට එදා වැඩවසපු හාම්ද්‍රෝරුන්ගෙන් 190ක් සිවුරු ඇඳගත්ත විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියලා. ඒක අපේ තියෙන ICCPR ඇක්ට් එක අනුව ආගම්වාදයේ අවිසීමක්. ඒ වගේ කතා කරන්න බෑ ප්‍රසිද්ධියේ. මොකද නීතිඥයෝ දන්නවා නීතිඥයෝ දන්නවා කවුද එන්නේ කියන එක. එන නීතිඥයන්ට ඇවිල්ලා ඉන්න නීතිඥයෙක් නීතිඥයෝ දන්නවා කොළඹින් ආවත් අම්පාරෙන් ආවත් මඩකළුපෙන් ආවත් ඒ නීතිඥ සමාජය කියන එක මූණට මූණ අඳුර ගන්න පුළුවන් සමාජයක් ඉන්නේ. ඒක නිසා අපි දන්නවා එන්නේ කවුද, එනම් කට්ටිය දන්නවා එන්නේ කවුද. මොකද මෙතන 2500ක් එනවා නම් 2500 වෙන්නේ අපේ මේ කණ්ඩායම විතරක් නෙවෙයිනේ, වෙනත් බාහිර කණ්ඩායම් වෙන්න පුළුවන් නීතිඥයෝ. ඒගොල්ලෝ දන්නවා කවුද ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ, කවුද ඇවිල්ලා නැත්තේ කියන කාරණේ. ඒක නිසා නීතිඥ ප්‍රජාවට ඉතාම මේ එක්ස්ක්ලූසිව්ලි ආවපු විශේෂයෙන්ම ආවපු ආරාධනා පත්‍රයකින් එන්නේ. ඒක නිසා වෙන කිසිම කෙනෙකුට එහෙම හැකියාවක් වෙන්නේ නැහැ. මේ අජිත් පී පෙරේරා මහත්තයා නීතිඥයෙක්ද? ඔය හාමුදුරන්ගේ කතාව කිව්වේ ඔබතුමා කියන්නේ මේ එතුමා කාරණාව නොදැනද එහෙම කතා කියන්නේ? දැන් මේ දවස්වල මේගොල්ලන්ට කියන්න කිසිම දෙයක් නැති නිසා ඔය එක එක කතා පතුරවනවා මඩ. එතන ඇත්තම සිද්ධ වුණේ අපේ සංඝ සමුළුවට බය වුණා. බෞද්ධයව අපෙන් වෙන් කිරීමේ පරමාර්ථයෙන් පට්ටපල් බොරුවක් අජිත් පෙරේරා සමාජගත කරා. එතකොට ඒකම දිගු තමයි ඔය දල්දා පෙරේරා ඇත්කඳ විහාරේ පෙරේරා. ඒගොල්ලන්ට ලොකු බයක් තියෙනවා බෞද්ධ බලවේගය, අතිමහත් බෞද්ධ බලවේගය ජාතික ජන බලවේගයත් එක්ක ඉන්න නිසා ඔවුන්ව ඒකෙන් දුරස්ත කිරීමේ යටි අරමුණු සාගතව තමයි ඔය වගේ මඩ අසත්‍ය ප්‍රකාශ කරන්නේ. ඒ සියලු දේවල් සම්බන්ධයෙන්ම නීතිමය පියවර ගන්න. දැන් මේ ඔකට මේ ඔබතුමාලා නීතිඥයෝනේ, දැන් ඕක දැන් හරියට අර එක එක පක්ෂවල විනය ක්‍රියාමාර්ග වගේ ගන්න තමයි අන්තිමේ පෙරහැර ගියාට පස්සේ විනය ක්‍රියාකරණ කරන වැඩක් නැහැ නේ. මේ 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 කාලෙ මික් මං කළ මොන හරි කරන්න බැරිද නිකන් හදිස්සි. දැන් අපි නඩු කීපයක් දාලා තියෙන්නේ. නෑ මං හිතන්නේ ස්වාමීන් වහන්සේලා අජිත් බීපේරාට විරුද්ධව මං හිතන්නේ ශේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තින්නේ මෙතුමා නීතිඥා වෘත්තියට ගැලපෙනවද වන්දකමයි වුවත්පත් කිව්වා. ඔව් පැමිණිලි කරලා තියෙනවා. නීතිය ක්‍රියා අපිට පුළුවන් පැමිණිලි දාන්න. නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසියයි අධිකරණයයි. එතකොට එතන යන කාලය ගැන අපිට වගකීමක් ගන්න පුළුවන් කමක් නැහැ. අන්තිමේ මේ పూర్ව බයක් ඇති කරන්න එපා. නීතිඥ සමුළුවට එන්නේ ලංකාවේ නිශ්චිතව ස්ථාපිත උසාවිවල ප්‍රැක්ටිස් කරන මිනිස්සු. ප්‍රැක්ටිස් කරන නීතිඥවරු. එතකොට ඕගොල්ලන්ට මේ ඕනෑම උසාවියක නීතිඥ සංගමයේ අමතලා ආන්න පුළුවන් මේ ඔන්න ඉන්න පුළුවන් කී දෙනෙක්ට එනවද කියලා. අපි ළඟට ලෑ ඉස්සු තියෙනවා. අපි මෙතනදි දෙන්න ඕනේ. අද අහන්න ලංකාවේ හැම දිස්ත්‍රික්කෙටම සමහර උසාවි පහක් හයක් තියෙනවා. ඒකෙන් කී දෙනෙක්ට එන ලෑස්ති වෙලා ඉන්නවද කියලා අදහලා දැනගන්නකො හෙට ගිහිල්ලා බලන් දෙයක් නැහැ.